අඩුම තරමින් ඔය දේශ ප්‍රේමය කියන එක අනික සලුවක්වත් සලුවක් විදියට පැලඳගෙන ඉන්න අය ඉන්නවනම් ඔබ ඔබතුමන්ලගේ ඔය මහත්තුරුන්ගේ රෙදි ගැළවිලා යනවා මේකට අත ඉස්සුවොත් එහෙම අපි කියන්නේ හැකිනම් පාර්ලිමේන්තුව වර්ජනය කරන්න අපි ඉල්ලා සිටිනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා නායකත්වයේ දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලලා තිබෙනවා අපි ඉල්ලා හිටිනවා වර්ජනය කරන්න ජනසතු ව්‍යාපාර පිළිබඳ ඉතිහාසයක් තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මැදිස්ත පිළිවෙත පිළිබඳ ඉතිහාසයක් තියෙන්නේ නොබැඳි පිළිවෙත පිළිබඳ ඉතිහාසයක් තියෙන්නේ ඒ නිසා කාටවත් ගැති වෙලා කාගේවත් පිළට වැටිලා කාටවත් ඕන කරන විදිහට කාගේවත් බලයට කාගේවත් බල අරගලේ බල පොරේ කොටස්කාරයන් බවට පත් කරන මේ පනතට අත උස්සන්න පුළුවන් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා තමයි මේ වරාය නගර මේ පවතින කලාපය මේ කලාපය කොළඹ නගරයේ සීමාවට ඇතුල් කළේ ගැසට් එකකින් ඇතුල් කරා අපි දැක්ක අපි කියුවා එතකොට එවැනි තත්ත්වයේ ඒ තත්ත්වය තමයි වෙනස් කරලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පුළුවන් ද මේකට අත උස්සන්න ඒ නිසා අපි කියන්නේ රටට ආදරයක් තියෙනවා නම් මහත්තුරුනි නෝනාවරුනි රටට ආදරයක් තියෙනවා නම් ආ තමන්ට ඇඳුමක් ඇඳගෙන ඉන්න ලැජ්ජාවක් තියෙන මිනිස්සු නම් මේකට අත උස්සන්න එපා මේක වර්ජනය කරන්න පාර්ලිමේන්තුව වර්ජනය කරන්න මොකටද දවස් දෙකක් තියෙන්නේ දවස් දෙකකින් මේක කතා කරන්න බෑ මේක කතා කරන්න දීර්ඝ කාලයක් අවශ්‍යයි මේකට දීර්ඝ සංවාදයක් අවශ්‍යයි මේ සූදානම් වෙන්නේ මේ අනතුරුදායක තත්ත්වය ඉස්සරහට දාලා මිනිස්සු ජීවිතය පිළිබඳව තමන්ගේ අවධානය තමන්ගේ ජීවිත පිළිබඳව යොමු වෙිට වෙන මොහොතක මිනිස්සුන්ගේ අවධානය මිදිලා ගිහිල්ලා මේ බරපතල ව්‍යවස්ථා විරෝධී ජනතා විරෝධී මේ පනත සම්මත කර ගැනීම සඳහා තමයි මේ කටයුතු කරන්නේ ඒ නිසා අපි කියන්නේ මේකට ඉඩ දෙන්න එපා අපි ඉල්ලා සිටිනවා කෙවිදු කුමාරතුංග මහත්තයා අපි දැක්ක කියනවා මේකට විරුද්ධව කතා කළා කෙවිදු කුමාරතුංග මහත්තයා කිව්වා මේක බරපතල ප්‍රශ්නයක් එහෙමනම් මහත්තයෝ අර 20ටත් විරුද්ධ වෙලා අන්තිමේදී කැරකිලා ගිහිල්ලා 20ට අත ඉස්සුවා වගේ මේකට අත උස්සන්න එපා තමුන්නාලාගේ දේශප්‍රේමය රෙද්ද පල්ලෙන් මෙරෙන්න එතකොට තමයි තමුන්නාලාගේ දේශප්‍රේමය ඔය ඇඳන් ඉන්න සලුපිලි සබ්බ සකලමනාවම ගැලවෙන්නේ මේකට අත ඉස්සුවොත් තමයි විජේදාස රාජපක්ෂ මහත්තයරත් කියන්න තියෙන ඔය ටිකම තමයි අපි දැක්කනේ පහුගිය දවස්වලත් බෞද්ධික දවස්වල කතා කළා මේක ගැන අපි දැන් ඔය විදිහටම 20ට කතා කළා 20ර ඡන්දෙ දෙන්න පැයකට කලිනුත් ඔබතුමා කතා කරලා ගිහිල්ලා 20ර ඡන්දෙ දුන්නා ආයි ඒ වැඩේම නම් කරන්න එපා ආයි කරලා කලිසම් එහෙම ඇඳගෙන තමුන් නැහැලා පාරට බහින්න එපා ඒ නිසා අපි කියන්නේ මේ සූදානම් වෙන්නේ රට උගස් තියෙන වැඩකට මේක ඉතිහාසයේ මහා පාවාදීමක් අපි දැක්ක මේ මැති ඇමතිවරු ලැජ්ජයි කියන්නේ මේ මැති ඇමතිවරු කියන මේවා ආයෝජන එහෙනම් මේවට විරුද්ධ වෙනවා නම් විරුද්ධ වෙන්න ඕනේ ඇමරිකාවත් එක්ක කරන ආයෝජන වලට විරුද්ධ වෙන්න ඕනේ බටහිර යුරෝපයත් එක්ක ඉන්දියාවත් එක්ක කරන ආයෝජන වලට අනේ තමුන් නැහැලා හිතන් ඉන්නවා මේ තමුන් නැහැලා කතා කරන්නේ සත්තුන්ට කියලා සිහි කල්පනාවක් නැති උන්ට කතා කරන්න කියලා මේ ආයෝජනද මේ නීති රීති හදලා ආ මේක නිකන් ව්‍යවස්ථාපිත ව්‍යවස්ථාමය බලයක් තිබෙන ආ මේකේ කොමියුනිටි ලෝ හදන්න පුළුවන් අවත් තැනක තිනවා මේකෙන් පුළුවන් වෙනවා යම්මාකාරයක කොමියුනිටි ලෝ ප්‍රජා නීති හැදුවට පස්සේ ඒවා තුළ දඬුවම් දෙන්න පුළුවන් වෙනවා ආ ප්‍රජා නීති හැදුවට පස්සේ පුළුවන් වෙනවා ඒ කලාපය තුළ යම් නීති හදලා දඬුවම් දෙන්න මේ හදන්නේ අර කම්කරුව ගෙනාවට පස්සේ අර චීනයේ කරනවා වගේ කම්කරුවන් මර්ධනීය විදියට පාලනය කරනවා වගේ ඒ කර්මාන්තයට ඒ වැඩබිමට හිර කරලා ඔවුන්ගේ අයිතිවාසිකම් සමතලා කරනවා වගේ ආ එවැනි ස්වરૂපේ පාලනයක් ගෙනියන්න මේ හදන්නේ එවැනි ස්වરૂපේ පාලනයක් ගෙනියන්න හදන්නේ ලැජ්ජයි මේ වාමාංශිකයන්ට ආ දැන් මේ වාමාංශිකයන් ඉතුරු වෙලා තියෙන්නේ රැවුල විතරයි ආ වාසුදේව නානායක්කාර වගේ මහත්තුරුන්ගෙන් අහන්නේ රැවුල විතරයි ඉතුරු වෙලා තියෙන්නේ මේගොල්ලෝ කොමියුනිස්ට් නෙමෙයි නොමිනිස් ආ මේගොල්ලෝ කොමියුනිස්ට් නෙමෙයි නොමිනිස් කොමියුනිස්ට්කම පැත්තකින් තියලා අඩුමතරමේ මිනිස්සුව විදියට හිතන්න කොමියුනිස්ට් එක ඊට එහා ගිය එකක් නේ කොමියුනිස්ට් වාදය මනුෂ්‍යත්වයත් ඉක්මවා ගිය ආචාර ධාර්මික මානවීය භාවයකින් යුක්ත වූ ධර්මයක් ආචාර ධාර්මික දේශපාලන වටිනාකම් තියෙන දෙයක් කොමියුනිස්ට් කියන්නේ. ඒක කොමියුනිස්ට් නෙමෙයි මේකල නොමිනිස්. මිනිස්සුවත් කරන්න තියෙන දේවල් නේ. මේ රටක තමන්ගේ රටේ වෙනම කලාපයක් කියලා දෙන්නේ අනේක. මේ මිනිසුන්ට පුළුවන් ද රතු නෙමෙයි අඳවන්න ඕනේ මේගොල්ලන්ට. අතුරු වෙලා තියෙන්නේ වාසුදේව නානක්කාර වගේ අයගේ රැවුල විතරයි. මේගොල්ලෝ නිකන් බාගෙට මැරිච්ච මිනිස්සු. නිකන් වෙජිටබල් කන්ඩිෂන් ඉන්න මිනිස්සු. මෙයාට පුළුවන් වෙනවද මේවට අත උස්සන්න? අත උස්සනවා නම් උන් මැරිච්ච උන්. වාමාංශිකයෙක් මේවට අත උස්සනවා නම් ඒ මැරිච්ච උන් අත උස්සන්නේ. ජීවත් වෙන එකෙකුට අත උස්සන්න බෑ වාමාංශිකයෙකුට මේවට. ඒ නිසායි අපි කියන්නේ
මේ මොහොතේදී මේ තත්ත්වයේ යටතේ මේ අනතුරුදායක තත්ත්වයේ යටතේ කරන්නේ බරපතල වරදක් මේ ආණ්ඩුව කොලේ වහලා ගහන්න යන්නේ මේ ආණ්ඩුව මේ බොරදියේ මාළු බාන්නේ මිනිස්සු ජීවිතේ ඉල්ලනකොට ආණ්ඩුව කරන්නේ රට ලියන දෙන වැඩේ මිනිස්සු තමන්ගේ ජීවිතේ ඉල්ලන්නේ ජීවත් වෙන්න ඉල්ලනකොට ආණ්ඩුව කරන්නේ රට ලියලා දෙන වැඩකට පාර්ලිමේන්තුව කැඳවනවා හතර පහ මේකට අපි එරෙහි වෙන්න ඕනේ පාර්ලිමේන්තුව වර්ජනය කිරීම අත්‍යවශ්‍යයි වර්ජනය කළ යුතුයි කියන යෝජනාව තමයි අපි කරන්නේ breaking.lk